नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनत समदाति सारन सारनयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පෙනත් කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ අටවෙනි වැඩසටහනත් එක්ක මේ පින්වතුන් මේ වෙලාවේ ධර්මශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාලා වස් කාලයක් තියෙනවා, ඒ වස් කාලයේ වස් සමාදන් වෙන්න කියලා. පින්වත්නි, වස් කාලේ සාමාන්‍යයෙන් නම් දඹදිව හොඳට වහිනවා. එතකොට ඒ වහින කාලෙට අවශ්‍ය කටයුතු කරන්න, ඒ වගේම පිණ්ඩපාත කටයුතු කරන්න, ඒ අනෙක් කටයුතු අපහසු නිසා ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල වැඩ හිටියා. ඒ විහාරස්ථානවල වැඩ ඉඳලා ඒ ධර්ම ප්‍රචාර කටයුතු, ඒ ආදී දේවල් සිද්ධ කරන්නට යෙදුණා. ඒත් ඉතින් දැන් අවුරුදු 2500ක් 600ක් ගෙවෙනකොට අපේ රටේ කාලගුණේ දේශගුණේ වෙනස් වෙලා. දැන් වැස්ස පේන මානක නැහැ. වස් කාලේ වුණාට වහින්නේ නැහැ. ඒ වුණත් අපි බුදුරජාණන් වහන්සේ පනවපු ඒ වස් කාලේ වස් සමාදන් වෙනවා භික්ෂූන් වහන්සේලා. එතකොට ඒ වස් සමාදන් වෙලා තම තමන්ගේ කටයුතු, ඒ බණ භාවනා කටයුතු, ධර්ම ප්‍රචාර කටයුතු, ඒ නොඑක් දේවල් සිද්ධ කෙරෙනවා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ ඉපදෙන මැරෙන ස්වභාවය කරගත්ත ඒ සත්වයන්ට ඉපදෙන මැරෙන ස්වභාවයෙන් නිදහස් වෙන දහමක්. මෙලොව වගේම පරලොව ජයග්‍රහණය කරන දහමක්. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා
දේශනා කරන්නේ නිවන් දකින්න දහමක්. ඒ අය නිවන් දකින්න දෙවි මිනිසුන්ට නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේලා ධර්මයක් දේශනා කරන්නේ. ඒ නිවන් දකින්න ඒ ධර්මයේ දේශනා කරනකොට මෙලව සාර්ථක කරගන්නත් පරලව සාර්ථක කරගන්නත් බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා කරන්න. මෙලව සාර්ථක වුණොත් තමයි කෙනෙක්ගේ ජීවිතේ පරලව සාර්ථකත්වයට පත් වෙන්නේ. මෙලව අසාර්ථක වුණොත් එයා මෙලොවත් අසාර්ථක වෙනවා වගේම එයා පරලොවත් අසාර්ථක වෙනවා. මෙලොව අසාර්ථක වෙන කිසි කෙනෙක් පරලොව සාර්ථක කරගන්නේ නැහැ. එහෙමනම් යම් කිසි කෙනෙක් පරලොව සාර්ථකත්වයට කැමති නම් ඊළඟ ජීවිතේ යහපත් සැපවත් වෙනවට කැමති නම් නිවන සාක්ෂාත් කරන්ට කැමති නම් ඒකේ නා ඉස්සරලම කරන්න ඕන මොකක්ද? මේ ජීවිතේ සාර්ථක වෙන වැඩපිළිවෙලක් පුරුදු කරන්න ඕන. මේ ජීවිතේ මේ මොහොතේ මේ වර්තමානයේ සාර්ථක නම් එයාගේ අනාගතෙත් සාර්ථකයි. ඊළඟ ජීවිතෙත් සාර්ථකයි. නේද? කෙනෙක්ගේ ජීවිතේ මෙලොවත් පරලොවත් සාර්ථක වීම පිණිස බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරද්දී මෙලොව සාර්ථක කරගන්න උත්සාහ කරනකොට ඒ කෙනාගේ පරලොව ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවා. පරලොව සාර්ථක වෙනකොට මොකද වෙන්නේ? පරලොව සාර්ථක වෙනකොට ඒ කෙනා මෙලොවත් පරලොවත් කියන දෙලොවම සාර්ථකත්වයට පත් කරගන්න. ඒ කෙනා නිවන පිණිසම කටයුතු කරගන්නවා. එයාගේ නිවන බොහෝ දුර වෙන්නේ නැහැ එතකොට. එයා ඒකාන්තයෙන්ම නිවන් දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා වදාළ ක්‍රමයෙන්ම පුරුදු කළොත් අනිවාර්යයෙන්ම යාලා ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේගේ මේ ධර්මය අහන හැම දෙනාම ඔබ වහන්සේ ඔය කියන නිර්වාණය කරා ගමන් කරනවාද? හැමෝම සසර දුකෙන් නිදහස් වෙනවාද කියලා ඒ මිනිස්සයා බ්‍රාහ්මණයා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත මම දේශනා කරන දහම අහන හැමෝම නිවන් දකින්නේ නෑ කිව්වා. මම දේශනා කරන දහම අහන හැමෝම නිවන් දකින්නේ නෑ කිව්වා. එතකොට අර බමුණා කියනවා, එහෙමනම් ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේ හරි අසාර්ථකයිනේ. හැම දෙනාම නිවන් දකින්නේ නැත්තම් අපරාධනේ මේක පුරුදු කරන එක. ඔබ වහන්සේ වග කියන්න එපැයි මේ වැඩේට කියලා ඇහුවා. ඒ වෙලාවේ පින්වත්නි මොකද වෙන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙම ආපහු බමුණගෙනුත් අහනවා. බමුණ, ඔබ කොහේ ඉඳලාද ආවේ? ස්වාමීනි මං ආවේ සැවැත් නුවර ඉඳලා. එතකොට බමුණ, ඔබ මේ රජගහ නුවර ඉඳලා ඔය කියන සැවැත් නුවරට කවුරු හරි ඔබෙන් පාර ඇහුවොත්
ඔබට පුළුවනි දේ මනුස්සයාට සැවැත්නුවරට යන්න හරියටම පාර කියන්න. අයියෝ ස්වාමිනී හරි සරල වැඩක්. මේ රජගහනුවර ඉඳලා සැවැත්නුවරට යන පාර කියන එක හැටි දෙයක් නෙවෙයි. එදකට බුදුරජාණන්සේ අහනවා පින්වත, ඔන්න ඔබ ගාවට දෙන්නෙක් එනවා. ඔබ ගාවට එනේ දෙන්නම ඔබෙන් සැවැත්නුවරට යන පාර අහනෝ. ඔබේ දෙන්නටම පාර කියනෝ. පින්වත, ඔබ පාර කිව්වට පස්සේ ඔන්න එක මනුස්සෙක් ඔබ කිව්ව විදිහටම ඒ කියන තැන්වලින් හැරිලා ඒ කියන තැන්වලින් ඉහළට පහළට ගිහිල්ලා ඔන්න ඔබ කියපු විදිහටම ගමන ගියාපුවාම එයා සැවැත්නුවරට යනවා. ඊළඟට බ්‍රාහ්මණය දෙවෙනියා ඔබ කියපු විදිහටම යම් දුරක් ගමන් කරනවා. ගමන් කරලා ඉවර වෙලා පින්වත් බ්‍රාහ්මණය මේ මනුස්සයා ටික දුරක් ගිහිල්ලා ඒ ගමන වෙනස් කරනවා. ඔබ කියපු විදිහටම යන්නේ නැතුව ඒ මනුස්සයා වෙන පැත්තකට හැරෙනවා. ඔබ කියපු දේ කරන්නේ නැතුව වෙන පාරක යනවා. ඔබේ උපදෙස් වලට පිටින් ගමන් කරනවා. ඒ කෙනා බ්‍රාහ්මණය සැවැත්නුවරට යයිද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලැබෙනවා බමුණගෙන්, ස්වාමිනී, මේ මිනිහානම් සැවැත්නුවර යන්නේ නැහැ. එදකොට අහනවා බුදුරජාණන් වහන්සේ, පින්වත, ඒ මිනිස්සයා සැවැත්නුවර නොගියේකට සැවැත්නුවර යන්න පාර කියපු ඔබ වග කියන්න ඕන නේද? ඔබ නේද ඒකේ වග කියවොත්ත? සැවැත්නුවර නොගියේකේ වගකීම ඔබ ගන්න ඕන නේද කියලා අහනවා. ඒ වෙලාවේ බමුණ කියනවා, ස්වාමීනි, මම මොකටද වගකීම ගන්නෙ? මං ඒ මිනිස්සයාට සැවැත්නුවරට යන්න හරියටම පාර කිව්වා. මේ මිනිස්සයා මගදි හැරුණානේ. මං කියපු විදිහටම ගිහිල්ලා ගමන ඉවර කරගත්තා නම් ඔය වැඩේ වෙන්නේ නෑ. මේ මෝඩයා මගදි හැරුණානේ ස්වාමීනි. එදකොට මොකටද මං ඒකට වග කියන්නේ කියලා කිව්වා. එදකොට මොනකද වෙන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා, පින්වත් බ්‍රාහ්මණය, ඔය වගේම තමයි කියන මම ඒකාන්තයෙන්ම ඔය ගමන යන මිනිස්සයාට ඒ ගමන යන්න ඔබ කිව්වා වගේම මාත් මිනිස්සුන්ට ඒ නිවන් දකින මාර්ගේ දේශනා කළා. පින්වත් බ්‍රාහ්මණේ කියපු විදිහටම කරන අය ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනෝ. ඒත් බ්‍රාහ්මණේ ඔබ කිව්වා වගේම කියන දේ නොකරන මෝඩයොත් ඉන්නෝ. මං කියන විදිහටම වැඩ නොකරුවොත් ඒ අය ඔය යමා නිවන්සුව සාක්ෂාත් කරන්නේ නෑ. පින්වත් බ්‍රාහ්මණය, මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයාට විතරමයි. ප්‍රඥාව නැති කෙනාට, මෝඩ කෙනාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ නිසා පින්වත් බ්‍රාහ්මණය කියන විදිහටම කළොත් ඒකෙන අනිවාර්යෙන්ම මාර්ගඵල ලබලා අමා නිවන සාක්ෂාත් කරනවා. හැබැයි මං කියන විදියට වැඩනකොලොත් ඒ අය ඒ ධර්මය අවබෝධ කරන්නේ නෑ, නිවන් දකින්නේ නෑ, සසර දුකෙන් නිදහස් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්වත් මේ කතාව, මේ දේශනාව ඔබට මට අදාළ නැද්ද?
උබටත් අදාළයි මටත් අදාළයි. අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම පුරුදු කරන්න ඕනේ. ඒ විදිහ වෙනස් කරන්න හොඳ නෑ. යමක් බුදුරජාණන් වහන්සේ වදාරනවාද ඒක ඒ විදිහටම කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සතර සතිපට්ඨානෙන් ඉන්න කෙනෙක් අවුරුදු 7ක් එක දිගට සතර සතිපට්ඨානේ පුරුදු කළොත් එයා ඒකාන්තයෙන් අනාගාමී වෙනවා කියනවානේ මේ ජීවිතේම. ඔහොම ඔහොම දේශනා කළා බුදුරජාණන් කියනවා අවුරුදු 7ක් ඕනේ නෑ, අවුරුදු 6ක්, අවුරුදු 3ක්, අවුරුදු 2ක්, අවුරුද්දක්. ඒ ඕනේ මහණෙනි දවස් 7ක් සතර සතිපට්ඨානෙන් වාසය කළොත් ඒ කෙනා ඒකාන්තේ මනාගාමි වෙනවා කියනවා. දවස් කීයද? ආඩුම තරමේ දවස් 7ක්. එක දිගට සතර සතිපට්ඨානෙන් යුතුව හිටියොත් ඒ කෙනා ඒකාන්තෙම අනාගාමි වෙනවා කියනවා. කායානුපස්සනාවෙන් ඉන්න ඕන කියනවා. වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් ඉන්න ඕන කියනවා. ඒ කියන්නේ කායානුපස්සනාව කියන්නේ කය ගැන හොඳට සිහියෙන් ඉන්න ඕන. ඊළඟට වේදනානුපස්සනාව කියන්නේ වේදනාව ගැන, විඳීම ගැන හොඳට සිහියෙන් ඉන්න ඕන. මේ වෙලාවේ සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, දුක් සැප රහිත වේදනාවක්ද තියෙන්නේ කියලා හොඳට විඳීම ගැන සිහියෙන් ඉන්න ඕන කියලා. ඊළඟට සිත ගැන හොඳට සිහියෙන් ඉන්න ඕන කියලා. මේ වෙලාවේ මගේ හිතේ රාගෙද තියෙන්නේ, රාගෙ නැද්ද, ద్వේසේ තියෙනවද, ద్వේසේ නැද්ද, මෝහේ තියෙනවද, මෝහය නැද්ද කියලා හොඳට සිහියෙන් ඉන්න ඕන කියලා. ඊළඟට ධර්මය ගැන හොඳට සිහියෙන් ඉන්න ඕන කියනවා. ධර්මයම මෙනෙහි වෙන්න ඕන කියනවා. මෙන්න මෙහෙම සතර සතිපට්ඨානෙන් කල් ගෙවන කෙනා එක දිගට දවස් 7ක් සිහියෙන් හිටියොත් ඒ කෙනා ඒකාන්තයෙන් අනාගාමි වෙනවා කියනවා. එහෙනම් මේ ධර්මය පුරුදු කළොත් ඒකාන්තයෙන් සැප ලැබෙනවද නැද්ද? ඒකාන්තයෙන්ම සැප ලැබෙනවා. දැන් අපි ආයෙට වෙලා තියෙන්නේ මොකද? අහනවා විතරනේ. පුරුදු කරන්නේ නැහැ. අහනවා විතරයි. එතකොට පුරුදු නොකර දොස් කිව්වට හරියන්නේ නැහැ. බුදුරජාණන්සේ දේශනා කරනවනේ සෝතාපට්ටි අංග හතරක් ගැනනේ. බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන සරණ යනවා. අනික් ශාස්ත්‍රවරු සරණ යන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන සරණ යනවා. එතකොට වෙන වෙන ධර්ම දේශනාවල වෙන වෙන ධර්මයන් සරණ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධහම විතරයි. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ දැනගෙන සරණ යනවා. වෙන වෙන අය සරණ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුදුරජාණන් වහන්සේ දා වදාළ ධර්මයේ පුරුදු කරන අරහත් ධජේ පැළඳගෙන ඉන්න ඒ ශ්‍රාවක සංඝයාව සරණ යනවා. නිකම්ම නෙවෙයි, ගුණ වශයෙන් දැනගෙන. එතකොට යාට තිසරණය තියෙනවා. සෝතාපට්ටි අංග හතරෙන් තුනක්ම තියෙනවා. ඊළඟට යා සීල්පද පහ නිති රකින්නවා. පොයේට උපෝසතේ සමාදන් වෙලා ආරක්ෂා කරන ආන් ඒ කෙනා සෝතාපන්න නොවි මිය යන්නේ නෑ කෙනා. ඉතින් ඔය මදුරුව තල තල උකුණු මර මර කොහෙද සෝතාපන්න වෙන්නේ නේද? ඈ මදුරුව මරනවා, උකුණු තලනවා. ආයේ ලොකු ලොකු සත්තු ගැන මොකටද කතා කරන්නේ නේ? නිමාඩු දවසට ඇඳන් එළියට දාලා නටපු වතුර දාලා නේ මකුණු මරනවා. ලේසියට පව් කරනවනේ. ඉතින් සෝතාපට්ටි අංග පිහිටන්නේ නෑ. ඒ නිසාම සෝතාපන්න වෙන්නේ නෑ. ඇයි නැත්තේ?
පුරුදු කරන්නේ නෑ. කියන විදියටම පුරුදු කළොත් එයාලට සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා නේද? එතකොට අද දවසේ අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ හරී ලස්සන දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ. මොන නිකායේද? දැන් තියෙනවනේ මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, දීඝ නිකාය නේද? මේ වලින් කොයි නිකායේද තියෙන්නේ? කොයි පොත් වහන්සේලගේද? සංයුක්ත නිකායේ. ඒ පොත් වහන්සේලගේ තියෙන එක සංයුක්තයක් දේවතා සංයුක්තය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න දෙවිවරු ආවට පස්සේ ආන් ඒ දෙවිවරු මොකද කරන්නේ? ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් එක එක ඒවා අහනවා. ආන් ඒ ධර්ම සාකච්ඡාව මොකද වෙන්නේ? ආන් ඒ ධර්ම සාකච්ඡාව තමයි, ඒ ධර්මයේ තමයි අපිට මේ සංයුක්තදී අහන්න ලැබෙන්නේ. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? ආන් ඒ කාරණාවක් තමයි අපි සාකච්ඡා කරන්නේ. දේශනාවේ නම මච්චරි සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? මච්චරි සූත්‍රය. මසුරු බව මුල් කරගෙන වදාළ දේශනය. මසුරු බව මුල් කරගෙන වදාළ දේශනය මච්චරි සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න, බුදුරජාණන් වහන්සේව බැහැදකින්ද එනවා සතුල්ලපායික කියලා දෙවිවරු වගේක්. කවුද එන දෙවිවරු? සතුල්ලපායික කියන දෙවිවරු. මේ සතුල්ලපායික දෙවිවරු දිව්‍ය ලෝකේ යන්න ඉස්සලා හිටියේ මිනිස් ලෝකේ. 701ක් කී දෙනෙද්ද? 701ක්. මේ 700 දෙනාම නැවක ගියපු වෙලෙන්ද. ඒ නැවට නැග්ගා උපාසක මහත්තයෙක්. කවුද නැග්ගේ? උපාසකෙක්. මෙන්න මේ උපාසකයා නැවට නැගලා ගමන් ඇරඹුවා. ඒ ගමන් ඇරඹුවාම දැන් 701ක් ඉන්නව නැවේ. 701ම යනකොට දවස් ගානක් නැව මොකද වුනේ? ඔන්න මහා කුණාටුවකට අහු වුණා. අහු වෙලා මේ නැව මොකද වෙන්නේ? දැන් වතුනේ ගිලෙන්න ඕන්න මෙන්න. ඒ වෙලාවේ අර හිටපු 700ම මොකද කරන්නේ? අත් උස්සලා දෙවියන්ට ඒ දානේ දෙවියනේ අපිව බේරගන්න කියලා. දෙවියන්ට යද්ද තම තමන්ගේ ආගමානුකූලව දාන්න විදියට යාඥා කොලා. ඔයා වස්සේ අර උපාසක මාත්‍යා යාඥා කරන්න ගි නෑ නැවේ ඉඳගත්තා. හොඳට එරමිනිය ගොතාගත්තා. හොඳට ඇස් දෙක පියාගෙන භාවනානුයෝගී වීතියක්. දැන් අර යදින මිනිස්සු බැලුවා මේ මිනිස්සයා යදින්නේ නෑ. මොකද කරන්නේ? ඇහුවා ඔහෙට දෙවි කෙනෙක් නැද්ද? ඔහෙට යදින්න කෙනෙක් නැද්ද? අපි නම් මේ දාන්න දෙයියන්ගේ නංගිය කිය යදිනවා බේරලා දෙන්න කියලා. ඔහෙට නැද්ද දෙයියෙක් යදින්න කියලා. එතකොට අර උපාසක මාත්‍යා කියනවා මට යදින්න ඕනේ නෑ, මං බය වෙන්නේ නෑ මේවට. මං මරණේ ඉස්සරහා බය නැති කෙනෙක්. මං බය දුරු කරපු කෙනෙක්. එතකොට ඇහුවා ඇයි ඔයා බය වෙන්නේ නැත්තේ? මොකද්ද ඔයා පුරුදු කරන දේ බය නැති වෙන්න? අපිටත් කියලා දෙන්න බැරිද ඔය බය නැති වෙන හැටි කියලා? එතකොට කිව්වා පොයි පුළුවන් කියලා. එහෙමනම් කණ්ඩායම් ඇදෙන්න කිව්වා 100 100. එක සැරේ බෑ කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕම් 100 100 හැදුණා. හැදුණාට පස්සේ
ඕම් පළවෙනි සීය ඉස්සරහට ගත්ත නැවි. එහෙනම් කියන්නකො නමෝ තස්ස භගවතෝ කියලා දැන් ඕම් කිව්වා. කියලා තෙරුවන් සරණ දුන්නා. සීල්පද පහක සමාදන් කෙරෙව්වා. කරෝලා මොකද කරේ? දිවිමියෙන් තිසරණයයි සීලයයි රකින්නවා කියලා පුරුදු වෙන්න කිව්වා. නේද? එදකොට ආං පුරුදු උනාන වශ ප්‍රශ්න නෑ අපි වගේ. එතකොට මේක කමන්නේ නැද්ද? අර වකේවට කමන්නේ නැද්ද? අර පූජාව තිබ්බට කමන්නේ නැද්ද? එහෙම ඇහුවේ නෑ. තෙරුවන් සරණ ගියා, සීල් සමාදන් වුණා. ආමතර ප්‍රශ්න නෑ, කියපු දේමම කළා. නේද? කියපු දේමම කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔය සමහර වහනෝනේ අපේ පිරිත් නූලක් එහෙම බැඳාම හාමුදුරුවනේ රෙදිවැල් වලටින් එහෙම රින් ගන්නවද නැද්ද? මොකටද පිරිත් නූල් බැඳා? නේද? ඕන් අපි කියව දවස් හතක් පිරිත් කියන. එතකොට මෙන්න මේ යහපත් ප්‍රතිඵල එනවා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ මනුස්සයානවා ස්වාමීන් වහන්සේ මේ දවස් හත මස් මාළු නොකයින් නේද? ඒ දවස් හත මස් මාළු නොකයින්න වෙනවද, පේ වෙන්න වෙනවද කියලා ඇහුවා. මං කිව්වා එහෙනම් මාත්‍යා ගෝවා බටු වගේ දේවලුත් කන්න එපා. ඇයි ස්වාමීනි? ඒවා එළවලුනේ. මං කිව්වා නෑ මාත්‍යා, එළවලු තමයි. ඒත් ඒව ඇතුලේ පණුව ඉන්නවනේ. ඌවා තෝරුවට එකේ දෙන්නේ කරි ඉඳලා ඔය පණුව ඉදුනොත් එතකොට ඔයාගේ ඔය පිරිත වැඩක් නැති වෙනවන්නේ. ඒ නිසා ඉතින් ඔය මොනවත්ම නොකා ඉන්න වෙනවක. මං කිව්වා එහෙම බුද්ධ දේශනාවක නෑ නේද? කැමති දෙයක් කන්ද, කැමති දෙයක් නොකන්ද. හැබැයි මරං කන්ද නම් එපා කියලා දේශනාවේ තියෙනවා කියන්නේ නේද? එළවලුයි බතුයි කන්න කීවේ කවුද? දැනට අපායේ ඉන්න දේවදත්තද නැද්ද? පංචවරේ වෙලාවේ ඉල්ලවන්නේ නේ එළවලුයි බතුයි කන්න කිව්වා. ජීවිතාන්ත දක්වාම කෙටියෙන් නිවන් දැක්ක හැකියිවා. ආ ඉක්මනට පුළුවන් කියලා. මොකද්ද කරන්න කිව්වේ? එළවලුයි බතුයි කන්න කිව්වා. නේද? කෙටියෙන් නිවන් දැක. ඒත් එහෙම කියපු කෙනාකෝ නිවන් දැක්කද? නෑනේ. දැනට අපායද නැද්ද? දැනට අපායි. ඉතින් මොකද වෙන්නේ? ඕං අපි පුරුදු කරන විදිය නේද? දැන් අර මිනිස්සේ අමතර ප්‍රශ්න ඇහුවේ නෑ නේද? ඕං අපි කිව්වහම ආටානාටිය පිරිත කියන්නේ කිව්වම ගෙදර කිව්වට කමක් නැද්ද? ඒදවර බුදුරජාණන් දැන් ගෙවල් වල කියන්න වෙනම පිරිත් නේද? පන්සලේ කියන්න වෙනම පිරිත් නේද? යන ගමන් කියන පිරිත්. එහෙම දේශනා කරලා නැහැ නේද? ඕනෑම පිරිතක් ඕනෑම තැනක කියන්න සුදුසුයි. පිහිටක් පිළිසරණක් රැකවරණයක් ලැබෙනවා. එතන තියෙන්නේ සත්‍යයක් නෙනේ, සත්‍යක අනුභවයක් තියෙන්නේ. සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ අපි පිරිත් කියලා. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? ඕන්න මේ පිරිසේ පළවෙනි නඩේට තිසරණයයි සීලයයි සමාදන් කෙරෙව්වා. ඊට පස්සේ එයාලා සීල් සමාදන් වෙනකොට කකුලේ වලලු කර දක්වා දැන් නැවට වතුර පිළිල. දෙවෙනි නඩේ ආවා අර කට්ටිය පැත්තකට දාලා. එයාලව තෙරුවන් සරණේ පිහිටෝලා සිල් සමාදන් කරනකොට දැන් මේ අන්‍යාගමික බෞද්ධ නෙවෙයි, උපතින් බෞද්ධ නෙවෙයි, මේ වෙන ආගමක් අදහ අදහ හිටියේ. ඊළඟ 100ටත් ඔන්න තිසරණේ දුන්න සීලය
සමාදන් කෙරෙව්වා දිමි හිමියෙන් රැකගනිල්ලා කියලා කිව්වා. මොනවද රැකගන්න කිව්වේ? තිසරණයයි සීලයයි දිවි හිමියෙන් රැකගනිල්ලා කිව්වා. ඊට පස්සේ මොකද උනේ? 100ට තිර සමාදන් කරලා ඉවර වෙනකොට දණිය දක්වා දැන් ඉන්න අයගේ වතුර. තුන්වෙනි 100ව සීල් සමාදන් කෙරෙව්වා. ඕන්න දැන් නාභිය දක්වා වතුර. හතරවෙනි 100ට සීල් සමාදන් කළා. ඕන්න දැන් පපුව දක්වා වතුර. පස්වෙනි 100ට සීල් සමාදන් කෙරෙව්වා. ඕන්න දැන් උරපත්ත දක්වා වතුර. හයවෙනි 100ට සීල් සමාදන් කළා. දැන් බිල්ලේ භාගයක් යනකම් වතුර. ඊට පස්සේ හත්වෙනි 100ට සීල් සමාදන් කරනකොට ඕන්න මේ මිනිස්සු අවසානේ සාදු කියනකොට ලුණු රහත් දැවුණා වතුර. කටමට්ටම් වතුර. දැන් මොකද කරේ? උපාසක මාත්‍යා කෑ ගාලා කිව්වා, මිනිස්සුනේ තිසරණයයි සීලයයි රැකපල්ලා කියලා. ඔන්න කෑ ගාලා කිව්වා. දැන් මොකද වෙන්න ඇත්තේ? වතුර බැහැලා ගියා. නැවායේ සුලි සුලඟක් නැතුව ගියා. ඕන්න දැන් සාමාන්‍ය තත්ත්වෙටපත් උනත් ඈ දැන් තිසරණේ සමාදන් වුණා. 700ම බය නැති වුණා. රැකවරණයක් හොයාගත්තා. දැන් ඕන් මේ නිසා වතුර ටික බහැලා ගිහිල්ලා ගම් අර මොකද්ද ඒ සුලි සුලංගතිය නැති වෙලා ගිහිල්ලා ඒ ඡණ්ඩ බව නැති වුණාද මොහොතේ? නෑ, නැව ගිලුණා. 700 එකත් එක්කම 700 ඒකත් එක්කම ගිලුණා. අපරාදෙනේ. යෑද යෑද හිටියනම් අඩු ගාන යනේන දෙයියෙක්වත් ඇවිල්ලා බේරා ගන්නවා. මේ උපාසකයින්දා 700ම ගිලුණා නේද? ඔව්, ගිලිච්ච සෑනින් මැරුණා. මැරුණ සෑනින් මොකද උනේ? ආපායේ ඉපදින්න හිටපු සෙට් එක තිසරණයයි සීලයයි නිසා, තිසරණය සමාදන් වුණ නිසා, සීලයක් සමාදන් වුණ නිසා ඒ සෑනින් දිව්‍ය ලෝකෙ ඉපදුණා. කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකෙ. හැබැයි පොඩි වෙනසක් එන ඕන් ප්‍රමාදෙ පසුතැවිල්ලට හේතුවක් යන එක. ඕන්න පළවෙනියටම දිවි විමානයක් තියෙනවා, හරි විශාල ලස්සන. ඒකේ ඉන්න දිව්‍ය පුත්‍රයා හරිම මහේසාක්‍යයි. ඒ කවුද? උපාසක. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඒ දිව්‍ය විමානයට යටින් එක්ක වගේම දිව්‍ය විමාන 100ක් එක්කම වගේ. හැබැයි අරකට පල්ලෙහැයින් ඊට වඩා චුට්ටක් ආනුභාවය අඩුයි. ඒ කවුද? ඉස්රෝම සිල්ගත්තු 100. ඊළඟ දිව්‍ය විමාන තියෙනවා තව 100ක් ඊට යටින්. ඒවා අරකටවත් වඩා චුට්ටක් ආනුභාවය අඩුයි. පාට අඩුයි, කෑම අඩුයි, ආනුභාවය අඩුයි. ඒ කවුද? දෙවෙනියට සිල් ගත්තුවා. එන යාටම තට්ටු එළියේ කවුද? ඈ, අන්තිමේටම සිල් සමාදන් වෙච්ච ආය. එයාලගේ ආනුභාවය හොඳටම අඩුයි. ඇයි? මනුස්ස ලෝකේ ඉන්නකොට සිල් සමාදන් වෙලා ජීවත් වෙච්ච කාලේ එයාලගේ අඩුයි. තිසරණයයි සීලයයි යාලා රැක්ක ටික වෙලාවක්. උපාසක මාත්‍යා තමයි වැඩිපුරම රැක්කේ. නිසා උපාසක මාත්‍යා මහානුභාව සම්පන්නව ඉපදුණා. අනික් දෙවිවරු ටික ඒ ප්‍රමාණයට අනුව සිල් සමාදන් වෙලා ජීවත් වෙච්ච කාල ප්‍රමාණයට අනුව බල සම්පන්න බව එන්න ආඩු වුණා. ආවුස වර්ණ සැප බල මේ වාඩුවෙන් ඉපදුනා. එන දෙයි ඉක්මනට හිතාලා මතලා සිල් සමාදන් වෙන එකයි ඈත්තේ, තෙරුවන් සරණ යන එකයි ඈත්තේ. නැත්නම් ඔය පහළ දිව්‍ය ලෝකයක් තමයි හම්බ වෙන්නේ නේද? එහෙනම් දැන් දැම්මම පටන් ගන්න ඕනද නැත්? පටන් ගන්න ඕනේ. සතුල්ල පායික කියලා ඇදුනේ තට්ටු 7ක් නිසා. දිවි විමාන තට්ටු 7ක් නිසා සතුල්ල පායික දෙවිවරු කියලා ඇදුනා. එතකොට මේ දිව්‍ය ලෝකෙන් තමයි ඒ දිව්‍ය විමානවල හිටපු අය තමයි ආවේ. මොකටද? අර මිනිස්සයා ගැන ක්‍රියා දේ බුදුරජාණන් වහන්සේට කියලා
යන්න මෙහෙම කෙනෙක් හම්බුණා මෙහෙම නිසා අපිට මෙහෙම උනේ කියන්. ආන් ඒ වෙලාවේ තමයි මේ දිව්‍ය පුත්‍රවරු මේ කතාව බුදුරජාණන් වහන්සේත් එක්ක කියන්නේ. එදින ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. කොහෙද වැඩ සිටියේ? සැවැත්නුවර ජේතවනාරාමේ. එදා රැය පහන් වෙන වෙලාවේ, ඒ කියන්නේ පාන්දර යාමේ, මොකද වෙන්නේ? සතුල්ලපායික දෙවිවරු මුළු ජේතවනාරාමේම බබළුවාගෙන. එන මේ ගිනිමත් දහන එන්නේ නෑ දෙවිවරු. පාන්දර තමයි එන්නේ නේද? ජේතවනාරාමේම බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණිලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කළා. එහෙම සකසලා වන්දනා කරලා එකත් පසව හිටගත්තා. එහෙනම් මිනිස්සු කොහොමද කරන්නේ? වන්දනා කරලා එකත් පසව ඉඳගන්නවා. දෙවිවරු මොකද කරන්නේ? එකත් පසව හිටගන්නවා. හිටගත්තු එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. මසුරු බවත් ප්‍රමාදයක් තිබීමෙන් තමයි දාන මානයක්වත් දෙන්නේ නැත්තේ. දන් දෙන්නේ නැත්තේ මොකක් නිසා කියලාද කියන්නේ? මසුරු බවයි ප්‍රමාදයයි. ඒ කියන්නේ ලෝභකමයි ප්‍රමාදයයි තියෙන නිසා තමයි කියනවා දානයක්වත් දෙන්නේ නැත්තේ. නේද? දැන් මේ පින්වතුන් මසුරුද ප්‍රමාදද? ඒක දන්නේ කවුද? තම තමන් නේද? ඒක දන්නේ තාම තමන් නේද? මොකද්ද ප්‍රමාදයි කියන්නේ? ප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? ආ, කුසලයට ප්‍රමාද වෙනවා නේද? ප්‍රමාදය කියලා කියන්නේ උපං කුසල් වඩන්න වැඩි දියුණු කරන්න එයා ප්‍රමාදයි. දැනට අපි ගාව ඉපදිලා තියෙනවනේ කුසලය, ඒක දියුණු කරන්න ප්‍රමාදයි කියනවා. ඊළඟට උපන්නේ නැති කුසල් තියෙනවනේ අලුත් ඒවා, ඒවා උපදවන්නත් ප්‍රමාදයි කියනවා. පරක්කු වෙවි ඉන්නවා කියනවා. ඊළඟට උපන්න අකුසල් තියෙනවනේ, අයහපත පිණිස පවතින, දුක පිණිස පවතින, ආන් ඒ උපන්න අකුසල් ප්‍රහාණය කරන්නත් ප්‍රමාදයි කියනවා. ඔහි ඉන්නවා කියනවා වැරදි කර කර, පව් කර කර. එයා ඉපදිච්ච අකුසලේ ප්‍රහාණය කරන්නේ නෑ කියනවා, ප්‍රමාදයි කියනවා. ඕන තියෙනවනේ ඉපදිච්ච නැති කකුසල් නේද? ඕන දැන් අපි හිතන්න මෙතන ඉන්නව සමහරු තාම තමන්ගේ අතින් අම්මා මැරිලා නැති අය. ඒක ඉපදිච්ච නැති අකුසලයක් නේද? දැන් මේක මොකක් කරන්න ඕනේද? උපද්දන්න ඕනේද? උපදින්නේ නැති වෙන්න හරින්න ඕනේද? ඉපදෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඕනේ. අම්මා මරන්න හොඳ නෑ නේද? ඒක ආන් ඒ අකුසලේ උපදින්නේ නැති වෙන විදියට කටයුතු කරන්න ඕනේ. ප්‍රමාද වෙනවා කියන්නේ ඒ අකුසල් ඉපදෙන විදියට කටයුතු කරන එක කියනවා. එහෙනම් ප්‍රමාදය කියන්නේ උපං කුසල් වැඩි දියුණු කරන්නේ නැති එකට, නූපං කුසල් උපදවන්නේ නැති එකට, උපං අකුසල් ප්‍රහාණය කරන්නේ නැති එකට, නූපං අකුසල් නූපදවන්ට කටයුතු කරන්නේ නැති එකට. මෙන්න මේ මසුරු බවයි ප්‍රමාදයයි හේතු කරගෙන මොකද වෙනවා කියන්නේ? දානි දෙන්නේ නෑ කියනවා. එහෙනම් ඔබටත් ඒකද නැද්ද? අපිටත් ඒකද නැද්ද හේතුව? ඒකනේ. දානයක් දෙන්නේ නැත්තම් නේද? ඒ දානි දෙන්නේ නැති වෙන්න හේතුව තමයි මසුරු බව. මතකනේ මට්ට කුණ්ඩලීගේ තාත්තනේ ලෝභකමට අන්තිමට මොකද කරේ? කෝටි ගණන් දීපල තියෙනවා. පුතාට හදපු කරාම්බු මොකද කොලේ? රත්තරන් කාසියක් අරන් තලලා තලලා කරාම්බුවක් හදලා දුන්නා. කරාම්බුවට කුණ්ඩලිය කියනවා. එතකොට තලලා හදපු නිසා ඒකට කිව්වා මට්ට කුණ්ඩලිය කියලා. ඒක දාපු කොල්ලගේ නම තමයි මට්ට කුණ්ඩලිය. නේද?
එතකොට මොකද වෙන්නේ? ආං මසුරු බවනේ. එතකොට මේ පිංගතුනුත් මසුරු වුණොත් දානෙ දෙන්න වෙන්නේ නෑ. ප්‍රමාද වුණොත් දානෙ දෙන්න වෙන්නේ නෑ. ඉතින් මේ දෙවියෝ කියනවා මසුරු බවයි ප්‍රමාදයයි තමයි දානෙ දෙන්න ඇති වෙන්න හේතුව කියනවා. නමුත් පිං කැමති කෙනා ඒක ආනිසංස දැනගෙන දන් දෙන්න ඕන කියනවා. පිං කැමති කෙනා ඒක ආනිසංස දැනගෙන දන් දෙන්න ඕන කියනවා. දැන් මේකට පුංචි හේතුකුත් තියෙනවා මේ කතාවට. අර උපාසක මහත්තයා නැවගිලෙන වෙලේ අර සද්ද නැතුව හොඳට හිටියන්නේ. ඒ සද්ද නැතුව හොඳට ඉන්නකොට මොකද වෙන්නේ? ඒ හොඳට ඉන්නකොට අර මනුස්සය ඇහුවනේ ඔහේ බය නැතුව ඉන්නේ ඇයි කියලා. එතකොට එයා කියනවා බය නැති වෙන්න හේතුවක් තියෙනවා කියලා. මීට දවස් 7කට ඉස්සෙල්ලා මං නැව් නගිනකොට සංඝයා උදෙසා දානෙකුත් පූජා කරලයි ආවේ කියනවා. මීට දවස් 7කට ඉස්සෙල්ලා නැව් නගිනකොට සංඝයා උදෙසා දානෙකුත් පූජා කරලයි මං ආවේ කියනවා. ඒ නිසා සංඝයා උදෙසා දානයක් පූජා කරපු මං මහත්ඵල මානිසංස පිනක් රැස් කරපු මං මොකටද බය වෙන්නේ කියනවා. ආන් දානයක් දුන්නා මොකද වෙන්නේ? ඒකේ ආනිසංස හැටියට බය නැති බව ලැබෙනවා නේ. බය වෙන්න ඕනේ නැහැ පින් කරන අය. එතකොට බුදුරජාණන් වහන්සේ ගාව ඕන්න දිව්‍ය පුත්‍රයා කිව්වා මොකද්ද? දිව්‍ය පුත්‍රයා කිව්වා මසුරු බවයි ප්‍රමාදයයි නිසා තමයි දානෙ දෙන්නේ නැත්තේ කිව්වා. හැබැයි පින් කැමති කෙනා කොයි කෙනාද? පින් කැමති කෙනා මොකද කරන්නේ? දානේ ආනිසංස දැනගෙන දන් දෙන්න ඕනේ කියනවා. එහෙනම් අදත් මේ සිද්ධ වෙන්නේ මොන පිනක්ද? දානයන් අතර අග්‍රම දානේ පිනනේ, ධර්ම දානේනේ නේ. එතකොට එනම් ධර්ම දානය දෙන්නත් ඒ වගේම අනෙකුත් දාන දෙන්නත් මොකක් තිබ්බුත් බාධා වෙනවද? මසුරු බවයි ප්‍රමාදයයි දානෙට බාධාවක් නේ. මසුරු බවත් බාධාවක්, ප්‍රමාදයත් බාධාවක් කියනවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? තවත් දෙවි කෙනෙක් ඔන්න ආවා ඉස්සරහට. අර ආපු දෙවිවරු අතරින් තව දෙවි කෙනෙක් ඉස්සරහට ආවා. ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම. මසුරු පුද්ගලයා යම් දෙයකට බය නිසායි දන් දෙන්නේ නැත්තේ. මසුරු පුද්ගලයා මොකක් හරි එකකට බය හින්දා තමයි දාන දෙන්නේ නැත්තේ කියනවා. මසුරු පුද්ගලයා දන් නොදෙන්නේ ඔහුට ඒ දන් නොදෙන ඒ කාරණේ නිසාමයි බය වෙන්නේ කියනවා. මසුරු පුද්ගලයා දන් දෙන්නේ නැත්තේ යම් දෙයකට තියෙන බිය නිසා කියනවා. ඒ වගේම මොකද වෙන්නේ? නමුත් දන් නොදෙන ඔහුට ඒ කාරණේමයි බිය ඇති කරවන්නේ කියනවා. දන් දෙන්නේ නැත්තේ යම් බයක් හින්දා කියනවා. හැබැයි දන් නොදෙන කෙනාට බය ඇති වෙන්නෙම ඒ කාරණේ නිසාමයි කියනවා. මොකද්ද? බය ඇති කරන්න තියෙන කාරණා දෙක. බඩගින්නයි පිපාසයයි කියනවා. දානි දෙන්නේ නැත්තේ මට බඩගිනි වුණොත්, මට පිපාසය ඇති වුණොත් මට කෝ කන්න මට දෙයක් ඉතුරු වෙන්නේ නෑ කියලා. බඩගින්නේ මැරෙන්න වෙයි, පිපාසාවේ මැරෙන්න වෙයි කියලා බයෙන් එයා තියෙනේවා දෙන්නේ නෑ කියනවා. තියෙනේවා දෙන්නේ නෑ කියනවා. මොකකට බයද? බඩගින්නටයි පිපාසෙටයි බය කියනවා දානේ දෙන්නේ නැත්තේ. එතකොට කියනවා ඒකමයි මසුරු පුද්ගලයාට බය ඇති කරන්න කියනවා. බඩගින්නයි පිපාසෙමයි මසුරු පුද්ගලයාට බය ඇති කරන්න කියනවා. ඒ අඥාන පුද්ගලයාට ඒ කරුණින්ම මෙලව පරලව
දෙකේම තැවෙන්න වෙනවා කියනවා. දැන් බඩගින්න ඉන්න වෙයි පිපාසෙන් ඉන්න වෙයි කියලා තමයි දාන දෙන්නේ නැත්ද කියනවා. මං මේවා දීලා 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 අන්තිමට මට බඩගින්න ඉන්න වෙයි මට පිපාසෙන් ඉන්න වෙයි කියලා තමයි දාන දෙන්නේ නැත්ද කියනවා. හැබැයි ඒ අඥාන පුද්ගලයා මෝඩ පුද්ගලයා ඒ දානෙ නොදීම නිසාමයි බය වෙන්නේ කියනවා. දානෙ නොදීම නිසාමයි බය වෙන්නේ කියනවා. එතකොට ඒ දෙවෙනි දෙවියා ඇවිල්ලා කියපු දේ ඕන. දැන් මේ කවුද කියන්නේ? දෙවිවරු කියනවා. කවුරු ඉස්සරහද? බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. ඊළඟට මොකද වෙන්නේ? ඒ නිසා මසුරුකම නැමැති මලකඩ මැඩගෙනයි දන් දෙන්න ඕන. මසුරුකම නැමැති මලකඩ මැඩගෙන තමයි කියනවා දාන දෙන්න ඕන නේද? දැන් ඔයාලට හා පින්වත්නි ඕක නැද්ද? ඈ අත යනෝ එක්කොත් ඕනේ නේද? ඊළඟ සැරේ බැරිය. එහෙම හිතෙන්නේ නැද්ද? ඈ මල් දෙකක් ඕන එකක් ඇතේ. එහෙම එනවද නැද්ද හිතවිලි? ඈ දානෙට හාල් කිලෝ පහක් අප්පෝච්චර මොකදද නේද? එහෙම හිතෙනවද නැද්ද? හිතෙනව නේද? ඈ අර ඒක සාටක බමුණගේ කතාව මතකනේ නේ? අන්තිමට මොකද වෙන්නේ? පාන්දර වෙනකන් තැපලා අන්තිමට හිත හදාගෙන අර සලුව පූජා කෙරුවානේ. ඉස්සරෝම 6ට 7ට දෙන්න හිතෙන. දෙන්න හිතලා අත අල්ලලා ගන්න හදනකොටම සලුව එක්කොත් කොහමද දෙන්නේ? බිරිඳටත් බනහන්න එන්න ඉපේ. මොකක් හරි එකක් ඉස්සරහට එන. ආයෙ ඉතින් අත ඇර ගන්නවා දාන දෙන අදහස. ආයෙ ටික වෙලාවකින් බනහා ඉන්නකොට හිත පහදිනවා. දැන් නම් දෙනවමයි කියලා මොකද වෙන්නේ? ආයෙ සලුව අතට ගන්න. එක්කොත් කොහමද දෙන්නේ කියලා ආයෙ හිත වෙනස් වෙනවා. ඔහොමම ගිහිලා පාන්දර වෙනකන් දැන් යුද්ධයක් කරනවා මේ මිනිස්සයා හිතත් එක්ක. යුද්ධ කරලා 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 මහා පාන්දර මොකද කරන්නේ? දැන් නම් දෙනවමයි කියලා මොකද කරන්නේ? සලුව අතින් අරගෙන දාත් මිටි කාගෙන බුදුරජාණන් වහන්සේට මේ සලුව පූජා කරමි, පූජා වේවා කියලා ඔන්න පූජා කරගත්තා. කළා තමයි නැගිට්ටා දිව්වා. මොකක් කියේ? මම දින්නා කියලා හයියෙන් කෑ ගගා දිව්වා. දීවට පස්සේ මොකද වුනේ? කොසල් රජුරුවන්ගේ ඇඟේ හීන් දාලිය දැම්මා. බනා හිටි බුදුරජාණන්සේගෙන් අහනවා කොසල් රජුරුව, ස්වාමීනි අර මිනිස්සයා මම දින්නා කියලා දිව්වේ මාත් මෙහෙ බණ අහන අතරේ කොසල් රටට යුද්ධ කරලා මේ යකා රජකමවත් අරන්ද? ඒකොට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහරජ, ඒක මේ කොසල් රට අල්ලනවටත් වඩා ලොකු යුද්ධයක් කිව්වා. ඒක කොසල් රටත් එක්ක නෙවෙයි, ඒ මිනිස්යාගේ හිතත් එක්ක කරපු යුද්ධයක් කිව්වා. ඒ මිනිස්යා කොසල් රජුරුවන්ට එරෙහි යුද්ධ නෙවෙයි දිනුවේ කිව්වා. මාසුරු සිතට එරෙහි යුද්ධ දිනුවා කිව්වා. ලෝභ සිතට එරෙහි යුද්ධ දෙනවා කියලා. ඒ නිසයි මම දිනුවා කියලා කිව්වා කියන්නේ. අනේ ඉතින් අපිටත් කවදා දිනන්න ලැබෙයිද නේද? හිඟන මිනිස්සෙකුට රුපියලක් දී ගන්න විඳින දුකනේ. හා එහෙමද නැද්ද පින්වත්නි? හොඳට කල්පනා කරන්නකෝ. 1000ක් දේ කියනවද නැත්? ඈ උච්චර මොකටද? ඇයි උච්චර නේද? ආන් අපි දුක් විඳලා මේ යුද්ධ දිනන්න ඕනේති මසුරුකම නැමැති මලකඩ අපි ගාව තියනවද නැද්ද? තියෙනවා. ඉතින් අර දිව්‍ය පුත්‍රයා කියනවා මසුරුකම නැමැති මලකඩ මැඩගෙනයි දන් දෙන්න ඕනේ. මෙලොවදිත් සත්වයින්ට පිහිට වෙන්නේ පිනම තමයි කියනවා. මෙලොවදිත් සත්වයන්ට පිහිට වෙන්නේ මොකක්ද? පිනම තමයි කියනවා.
ඊළඟට මොකද වෙන්නේ? ආං එතකොට අර දිව්‍ය පුත්‍රයා පැත්තකට යනකොට තවත් දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේට ඇහෙන්න යම් කෙනෙක් Taman සමග මහමග යන උදවියත් එක්ක සුළු දෙයක් නමුත් බෙදා හදා ගන්නවා නම් කවුරු හරි කෙනෙක් තමා එක්ක ගමනක් බිමනක් යනකොට මහමග යනකොට පුංචි දෙයක් නමුත් බෙදා හදා ගන්නවා නම් ඔවුන් මලවුන් අතර මැරෙන්නේ නෑ කියනවා. පුංචි දෙයක් හරි බෙදා හදාගෙන කනවා නම් එයාලා මල ගිය අය අතරේ මැරෙන්නේ නෑ කියනවා, නොමැරි ඉන්නවා කියනවා. එහෙනම් දන් දුන්නේ නැත්තම් එයාලා ජීවත් උනත් මැරුණා වගේයි කියනවා. දානේ දෙනවා නම් එයාලා මලවුන් අතර නොමැරි ඉන්න අය කියනවා. එහෙනම් දැන් මෙතන මල කඳන් ඇතිනේ. එහේ පින්වත්නි, මෙතනත් දැන් මල කඳන් ඇති. ඒ වගේම මැරිච්ච අය අතරේ නොමැරිච්ච අය ඇති නේද? දාන දෙන්නේ නැති කෙනා හරියට මල කඳක් වගේ කියනවා. දාන දෙන කෙනා මලවුන් අතර නොමැරිච්ච කෙනෙක් කියනවා දිව්‍ය පුත්‍රයෙක් කියන්නේ. ඊට පස්සේ කියනවා ඒක සනාතන ධහමක් කියනවා. ඒක වෙනස් වෙන්නේ නැති ධර්මයක් කියනවා නේද? හරි නේද? එහෙනම් දාන දෙන්නේ නැති කෙනා හරියට මැරිච්ච කෙනෙක් වගේ. දාන දෙන අය හරියට මොකක් වගේද? මැරිච්ච අය අතරේ නොමැරිච්ච කෙනෙක් කියනවා නේද? මැරිච්ච අය අතරේ නොමැරෙන කෙනෙක් කියනවා නේද? අර කියමනක් තියෙන දුන්දේ සුවඳයි කෑදේ ගඳයි කියලා නේද? තමන් කාපු දේ ගඳ ගහනවනේ, කාපු දේ ගඳයි. දුන්නනම් සුවඳද නැද්ද? සුවඳයිනේ. අනේ මිනිසයා දන් දෙනවා දන් දෙනවා කියලා එයා ගැන මහා සතුටු ආරංචියක් යනවද නැද්ද? යනව නේද? දුන් දේ සුවඳයි, කාපු දේ ගඳයි නේද? මේවා මොනවද? මිනිස්සු නිකමට කියපුවා නෙවෙයිනේ නේද? එහෙනම් දාන දෙන කෙනා මලවුන් අතර නොමැරිච්ච කෙනෙක් කියනවා. දාන දෙන්නේ නැති කෙනා මල නදක් වගේ කියනවා. සමහරුන් ටිකක් තියෙන කොට දන් දෙනවා කියනවා. සමහර අය ටිකක් තියෙන කොට දානි දෙනවා කියනවා. සමහරු ගොඩක් සැප සම්පත් තියාගෙන දෙන්නේ නෑ කියනවා. සමහර අය ටිකක් තියෙන කොට දෙනවා කියනවා. සමහර අය ගොඩක් තියෙන කොටත් දෙන්නේ නෑ කියනවා. ටිකක් තියෙද්දි දීපු දානේ ගොඩක් තියාගෙන දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා කියන්නේ. ටිකක් තියෙන වෙලාවට දීපු දානේ ගොඩාක් තියෙද්දි දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා කියන්නේ. අර එක තැනක තියෙනවා දේශනාවක සිටු පුත්‍රයෙක් යනවා රජගෙදර සේවයට. යනකොට ඔය රජගෙදර අයිනේ ඉන්නවා තාප්පයක් අයිනේ මනුස්සෙක් ශාස්ත්‍ර කියන අනාගතය ගැන කියන. ඒ මනුස්සයා කියනවා සිටුතුමනි අවුරුදු තුනකින් මහා නියඟයක් දුර්භික්ෂයක් එනවා කියලා. සිටුතුමාගේ හිතට මේක වාදිනවා හොඳට. දැනිලා මොකද වෙන්නේ? දැනිලා ඉවර වෙලා සිටු පුත්‍රයා ගෙදර ගිහිලා කල්පනා කරනවා බැරි වෙලාවත් නියඟයක් ආවොත් දුර්භික්ෂයක් ආවොත් මුණ දෙන්න එපැයි කියලා කලින්ම ලෑස්ති වෙනවා. වගා කරෝනවා හොඳට ගොවිතැන්පත් කරලා අටුකොටු පුරවනවා. කොච්චර හම්බුණාද කියනවා නම් ඕන්න අටුකොටු වල දාලා, පේටි වල දාලා, මාළු වල දාලා, මූටි වල දාලා ඉතුරු වෙච්ච ඒවා මොකද කරන්නේ? ඉතුරු වෙච්චා රෙදි වල ඔතලා මැටි ගැහුවා කියනවා ගෙවල් වලට. එච්චරට දැන් අස්වැන්න ලැබුණා කියනවා. සමහර ඒවා මූටි වල දාලා බිම වැළලුවා කියනවා. මතකනේ අපේ කිරියම්මලානේ දෙහි වැඩි දැන් මොකෑ කරන්නේ? අල්ලා විසිකද නෑනේ. ආ දෙහි ටික අර මැටි මූටි එකට දාලා වතුර සීරාව යන පැත්තක
පොළොවේ වැළලුවද නැද්ද වැලි වල එහෙම දාලා? වැලි ගොඩේ ගැහුවා නේද දෙහි? ඉතින් දෙහි නෑ කියපම ගිරියම්ම වැලි ගොඩ පැත්තේ කැරකිලා එනවා. මෙන්න නැති දෙහි එනවා. කඩන්නේ නෑ ගහෙන් වැලි ගොඩෙන් ගන්නවයි මූර්ති වල ආටි වල හංගලානේ. ඒ වගේ එදා සිටු පුත්‍රය ඔක්කොම හැම කළා. කොමාරි අවුරුදු 3යි ගිය ඔන්න නියඟේ ආවා දුර්භික්ෂේ ආවා. දැන් ඉතින් අටු කොටු ඔක්කොම ඉවරෙනකන් කන්න බොන්න දුන්නා. අන්තිමට මූර්ති 6ක් 7ක් ඉතුරු වුණා. සිටු පුත්‍රයා දැසි දස්සන්ට කතා කරලා කිව්වා මේන් මූර්ති 6යි තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹලගේ රටවල් වලට පාලයල්ලා ගිහිල්ලා ජීවත් වෙයල්ලා. අපි මෙහෙ ඉතින් මොනවා කරන්නද? මැරිලා යානවා. ඒ නිසා ඔහෙලා යන්න කියලා ඕන්න යවුවා. දැන් මේ ටික දෙනා හිටියා. ටික දොහක් යනකොට ඕ මූර්ති තීවර වුණා. එක දවසක් උදේ බලපුවාම සිටු දේවිය දැක්කා චුට්ටයි දාන්නේ තියෙන්නේ. කැඳක් ඇදුවොත් දෙවේලක් වැළඳිය හැකි, කෑ හැකි. කැඳක් ඇදුවොත් දෙවේලක් ආහාරයට ගත්ත හැකි. කිරිබත් తీවොත් එක වේලයි. සිටු පුත්‍රයා කැමති කිරිබත් වලට නිසා ඕන් එක වේලක් කාලා මැරමු කියලා. මොකද උනේ කිරිබත් ඉව්වා. ඊට පස්සේ කිරිබත් වෙලා දැන් සිටු පුත්‍රයයි දේවියයි දුවයි පුතයි සේවකයයි එනවා. දැන් ආයේ අන්තිම කිරිබත. එයින් පස්සේ මොකොත් නැහැ. ඕන් කිරිබත වෙලා පිඟානකට බෙදලා සිටු පුත්‍රයාට ගෙනින් දුන්නා. දීපු වෙලාවේ සිටු පුත්‍රයා අත තිබ්බා විතරයි කිරිබත් එකට. ඉස්සරහම ඉන්න පහළ වුණේ නැතේ පසේ බුදු කෙනෙක්. දැන් මොකෑ වෙන්නේ? මොකද්ද ඔබට එහෙම වුණා නම් හිතෙන්නේ? ඈ පින්වත්. දැන් කණ්ඩ අන්තිම බාත්පත මැරෙනවා නැත්තම්. දැන් ආයේ මොකුත් ඇත්තේ නැහැ. දැන් ඕන් අන්තිම ටික කණ්ඩ යනකොටත් පහළ වෙනවා පසේ බුදු කෙනෙක්. අයියෝ අන්තිම බත්පත කන්නවත් නැහනේ. ආවේ නැත. එහෙම හිතෙනවද නැද්ද? නිකන් අන්තිම බත්පතවත් කන්න දෙන්න එපැයි. අපිටනේ එහෙම හිතෙන්නේ. සීට පුත්‍රයා කල්පනා කළා අනේ ලාභයක්මයි. මැරෙන්න යන වෙලේ දානයක් දීගෙනම මැරුණ හැකි මේ නැති වෙලාවේ දෙන්න හිත පහළ වෙනවා. මෙයා මොකද කරන්නේ? බත්පතට කිරිබත මැදින් අත තියලා හොඳට තද කරලා කිරිබත දෙකට කඩා ගන්නවා. කොඩවල් දෙකකට කඩාගෙන පිඟාන පාත්‍රයට ලං කරලා අර පාත්‍රයට අර තමන් අර ස්වාමීන් වහන්සේගේ පැත්තේ පසුවේ බුදුරණන්සේ පැත්තේ ටික තල්ලු කරනවා. පාත්‍රයට වැටෙන. තල්ලු කරනකොට මෙයා දැක්ක තමන්ගේ අතට වෙන දේ. මොකද්ද වෙන්නේ? තමා වෙනුවෙන් ඉතුරු කරගත්ත ටික අතහැරලා දෙන දෙහෙත් එක්ක අත යනවා. තමන් වෙනුවෙන් තියාගත්තු ටිකෙන් ඈත් වෙනවා. දෙන දෙහෙත් එක්ක අත යනවා. මෙයාට තේරුණා දුන්න දේ තමයි අපිත් එක්ක එන්නේ, තියාගත්තු දේ එන්නේ නෑ කියලා. මුළු කිරිබතම පිඟානම පාත්‍රයට පූජා කළා. සිටු දේවියත් දැක්ක මේක. සිටු පුත්‍රයාත් අදිෂ්ඨානයක් කළා. මොකද්ද කරපු අදිෂ්ඨාන? මේ දානේ පිනට මං යම් දවසක නාලා එළියට බහැලා අප්පුඩි ගහපුවාම මුතු මැණික් වරුසා වසීවා කියලා අදිෂ්ඨාන කළා. පිනක් කරලා දේවිය කල්පනා කළා සිටුතුමා කාපු නැති කිරිබත මට මොකටද මාත් පූජා කරනවා කියලා. මොකද කරේ? ඔන්න කිරිබතම පූජා කළා, අදිෂ්ඨාන කළා. මං මේ පූජා කරපු පිනට මං යම් දවසක කිරිබතක් උයලා බෙදන්න ගත්තාම හැන්ද දාලා බෙදලා ආයේ හැන්ද දානකොට ගත්තු කිරිබත ආයේ පිරීලා තිබේවා. කිරිබත් මුට්ටිය හිස් නොවේවා. මුළු දඹ දිවටම බෙදුවත් කියලා අදිෂ්ඨාන කළා. අම්මයි තාත්තයි කරපු දේ පුතා දැක්කා. පුතා කිරිබත පූජා කළා. හිතුවා මං රංකාවනු 1000ක් මල්ලකට දාලා එකක් අරගෙන දීලා දෙවේ ඊළඟ එක ගන්න අත දානකොට ආපහු 1000ම තිබේවා, කහවනු අඩු නොවේවා කියලා අදිෂ්ඨාන කළා. දුවත් බැලුවා හරියන්නේ නැහැ. කට්ටියම දානේ දුන්නා, මාත් දෙනවා කිව්වා. දුවත් දුන්නට පස්සේ දුවා අදිෂ්ඨාන කළා. කුල්ලක් අරගෙන වී කොටලා
ඒකුල්ලට දාලා හාල් පොලනකොට හාල් පොල පොල දෙනකොට කුල්ලේ හාල් අඩු නොවේවා. දුන්නට පස්සේ ආය කුල්ලට හාල් පහල වේවා කියලා අදිෂ්ඨාන කළා. සේවකයා බැලුවා, මට නම් ඉතින් රජකම් සප පතන්න පුළුවන්, සිටු තනතුරු පතන්න පුළුවන්, ඒත් මං මගේ හැටියට එපැයි පතන්න කියලා. මට තියෙන්නේ හාන පෝරු ගානකනේ, ඉතින් හානකොට වෙන්නේ එක හී වෙලයි හැවෙන්නේ. සේවකයා කල්පනා කළා සිටුතුමාට යාපත පිණිස යම් දවසක හානකොට එක හී වැල වෙනුවට හී වැලවල් හතක් හැවේවා කියලා අදිෂ්ඨාන කළා. ඕන කාටියේ දැන් ඔක්කොම පූජා කරලා බුදුරජාණන්සේ වැඩියා. මේ මිනිස්සුන්ට පේන්නම ජම්බුක කියන ගහා තියෙන ඒ හිමාල කඳු මුදුනට පේන්නම වැඩලා 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට මේ පස් දෙනාට උයපු කිරිබත පූජා කළා. සතුටෙන් ආනුමෝදන් වුණා. අර පස් දෙනාම ඒ නින්ද ගියාහමතේ දැන් කණ්ඩ නෑනේ මොකෝ. කොමාරි හවස් වෙනකොට සිටුතුමාගේ බිරිඳට ඇහැරුණා. ඇහැරිලා බලපුවම දංකුඩුවත් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ. සිටුතුමාට ටිකක් දෙන්න කියලා ගිහිල්ලා මූට්ටිය ඇරලා බැලුවා විතරයි මෙන්න බීච්ච මල් ගොඩාක් පිරීලා වගේ මූට්ටියම කිරිබත් වලින් පිරීලා. ආඳ ගගහ බෙදනවා 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 ඉවර වෙන්නේ නෑ කියනවා. සිටුතුමා බැලුවා දේවින් වහන්සේ පතපුවානම් ඉෂ්ට වෙලා කියලා. මොකද කළේ සිටුතුමා? එළියට බෑලා වතුර එකකින් ඔළුව හොදගෙන අප්පුඩි ගැහුවා විතරයි. අර ධනදානති බාටුකොටු මොකද වුනේ? ඕ ආටුකොටු මුතුමැණික් වලින් පිරුණා කියනවා. මුතුමැණික් වරුසාවැස්සා කියනවා. දැන් ඉතින් ඔයාලා පින්වත්නි මෙහෙම කරන්න එපා. හෙට මොනවා හරි ටිකක් දීලා එළියට ගිහිල්ලා නාලා අප්පුඩි ගහුවාම වැටෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඒව නිකම් මේ අපේ පින මාදි. ඒවා මහත්ඵල මහානිසංස පින්. ජීවිතේ පා කියලා දානේ දුන්නේ. තියෙන වෙලාවෙත් දුන්න, නැති වෙලාවෙත් දුන්න. මලත් කමන්නේ කියලා තමයි පූජා කළේ. දැන් මේක අපි කිව්වට පස්සේ හෙට ගිහින් එහෙනම් ආමුදුරුවෝ කිව්වාගේ බලන්න ඕනේ තියෙන ටිකක් දීලා නාලා එළියට ගිහලා අප්පුඩි ගාපුවම මුතුමැණික් වැටෙනවා නම් ඔය චූට්ටා දුන්නට මොකේ කියලා දිනා කියලා හැම මුතුමැණික් වහින්නේ නැහැ. එහෙනම් බලන්න පින්වත්නි, තමන්ගේ දෙන දා හිත දන් දෙන හිත චූටි දෙයක් තියෙන වෙලාවෙත් දන් දෙන්න ඕනේ, නැති වෙලාවෙත් දන් දෙන්න ඕනේ, තියෙනකොටත් දන් දෙන්න ඕනේ නේද? දෙවියෝ කියනවා නැති වෙලාවෙත් දන් දෙන්නමයි ඕනේ, තියෙන වෙලාවෙත් දන් දෙන්න ඕනේ කියනවා. එතකොට ටිකක් තියෙද්දි දෙන දානේ ගොඩක් තියෙද්දි දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා කියනවා. කැපකිරීමක්ද නැත්? මස්සුරු මර දුරු කරපු සිතින් ජීවිතේ පරදුවට තියලා දෙන්නේ නේ. ඒක මහා දානයක් වෙනවා. මහත්ඵලයි මහානිසංසයි කියනවා. එතකොට ඔන්න තවත් දෙවියෙක් ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ළඟ මෙන්න මෙහෙම කිව්වා. සත්පුරුෂයෝ දුෂ්කර අවස්ථාවලදී දාන දෙනවා කියනවා. කවුද දාන දෙන්නේ? සත්පුරුෂයෝ. කොයි වෙලාවටද? දුෂ්කර අවස්ථාවලදී දෙනවා කියනවා. දුෂ්කර අවස්ථාවලදී යහපත් දේවල් කරනවා කියනවා. දුෂ්කර අවස්ථාවලදී යහපත් දේවල් කරනවා කියනවා. නමුත් අසත්පුරුෂයෝ ඒක අනුගමනය කරන්නේ නැහැ කියනවා. අසත්පුරුෂයෝ දුෂ්කර අවස්ථාවේ දෙන්නේ නැහැ කියනවා. අසත්පුරුෂයෝ දුෂ්කර අවස්ථාවේ යහපත් දේවල් කරන්නේ නැහැ කියනවා. මොකද වෙන්නේ? ඔවුන්ට සත්පුරුෂ ධර්මයේ ගොඩාක් ඈතයි කියනවා. අසත්පුරුෂයෝ මොකද කරන්නේ? දුෂ්කර අවස්ථාවල දෙන්නේ නැහැ කියනවා. හැබැයි සත්පුරුෂයා දුෂ්කර අවස්ථාවෙත් දෙනවා කියනවා. දුෂ්කර අවස්ථාවෙත් යහපත් දේවල් කරනවා කියනවා. මොකද වෙන්නේ? ආන් දුෂ්කර අවස්ථාවෙ දෙන්නේ නැති අසත්පුරුෂයාට
සත්පුරුෂ ධර්මයේ ගොඩාක් ඈතයි කියන. දුෂ්කර අවස්ථාවේ දන් දෙන්නේ නැති අසත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයේ ගොඩාක් ඈතයි කියන. එතකොට මොකද වෙන්නේ? ඒ දෙවියා කියනවා, ඒ නිසා සත්පුරුෂයාත් අසත්පුරුෂයාත් මෙලොවින් පරලොව යෑමේදී, දැන් සත්පුරුෂයාත් මැරෙනවා අසත්පුරුෂයාත් මැරෙනවා, මේ දෙන්න මැරිලා පරලොව යනකොට එකිනෙකාට වෙනස් වෙනවා කියනවා. දෙන්න යන ලෝක වෙනස් වෙනවා කියනවා. අසත්පුරුෂයෝ නිරයට යනවා කියනවා, සත්පුරුෂයෝ ස්වර්ගයට යනවා කියන. එනම් දානෙ දෙන අය දෙව්ලොව යනවා කියනවා. දානෙ දෙන්නේ නැති අසත්පුරුෂයෝ නිරයට යනවා කියනවා. එතකොට තව දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ මෙන්න මෙහෙම කියනවා. දැන් එන ඉස්සලා දිව්‍ය පුත්‍රයා කියපු එක මතකයි නේද? දාන දෙන එක මොකද්ද? සත්පුරුෂෙන්ගේ වැඩක්. දාන දෙන්නේ නැති එක අසත්පුරුෂ වැඩක්. දාන දෙන සත්පුරුෂයා උපදින්නේ කොහෙද? මැරිලා. දිව්‍ය ලෝකෙ කියනවා. දාන දෙන්නේ නැති අසත්පුරුෂයා උපදින්නේ කොහෙද? නිරේ කියනවා. එහෙනම් දැන් මෙතන දන් දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම එයා සත්පුරුෂද අසත්පුරුෂද? ආසත්පුරුසයි නේද? සත්පුරුස වෙන්න ඕන නම් මොකද කරන්නේ? තියෙන හැටියට පුළුවන් විදියට හැකි පමණ දෙන්න ඕන. දෙන්න බැයි නම් දෙන්න බැයි නම් අඩුම ගානේ අනුමෝදන් වෙන්නවා ඕන. ඒක තමයි හොඳම වැඩේ. බැරිම නම් අනුමෝදන් වෙන්නවත් ඕන නේද? විසාකාව පූර්වාරාම හැදුවනේ අවුරුදු ගාන හදලා හදලා පූජා කළා. විසාකාව ඉපදුනා නිම්මාන රතේ. ඊට පස්සේ විසාකාවගේ යාළුවාව විවෘතන කරන දවසේ බලන්න, විසාකාවගේ යාළුවා මොකද කළේ? අයියෝ අපරාධ, මේ නාස්ති කියලා කිව්වද? නෑ, අනුමෝදන් වුණා. විසාකාව යම් පිනක් කළාද මාදේ පින සතුරු සිතින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා. දැන් එයා හැදුවේ නෑ, වියදම් කළේ නෑ. හැබැයි මොකද වුණේ? අනුමෝදන් වුණා. අනුමෝදන් වෙච්ච යාළුවා තවුතිසාර ගියා. එහෙනම් අද ධර්ම දානයක් කෙරෙනවනේ. අපිටම මොකක්වත් වියදම් කරන්නත් බෑ. බැරි වුණා. මලක් ගේන්නත් බෑනේ වුණා. අභීතමු පණිවිඩයක් කියා ගන්නත් බැරි වුණා. නිකාම්ම නිකම්ම ආවා. ආවට පස්සේ දැක්කා සරසලා තියෙනවා, වැඩ කරලා තියෙනවා නේද? දැන් අපිට මොකුත්ම නැති වුණොත් මොකද කරන්න තියෙන්නේ? ඒ කරපු දේ අනුමෝදන් හරි වෙන්න ඕනේ. ඒක තමයි ලොකුම හපංකම. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? ආන් ඒ නිසා දන් දීමමයි හොඳ. ඒක සත්පුරුෂ ධර්මයක් නේද? බාධා මැද්දේ, කරදර මැද්දේ, ආරුබුද මැද්දේ දන් දීම සත්පුරුෂින් වඩා. බාධා එනවා නම්, කරදර එනවා නම්, අයියෝ බෑ වෙනුම් ගන්න බෑ, ගුටි කන්න බෑ, අයියෝ කොන්නේ මේ පාඩුවේට පම් මුකු ප්‍රඥය නැහැ කියලා අතාරිනවා නම් දානි දෙන්නේ නැත්තම් ඒක මොකක්ද? අසත්පුරුෂ වැඩක් කියනවා. ආයේ සකසලම දාන දෙන්න ඕන. ඒක තමයි සත්පුරුෂ වැඩේ කියනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟදී තව දෙවි කෙනෙක් ඕම් මෙහෙම අහනවා. භාග්‍යතුන් වහන්සේ කවුරුන්ද ඊටා හොඳට කිව්වේ කියලා. දැන් තුන් හතර දෙනෙක් අදහස් ප්‍රකාශ කළානේ. ඊළඟ දෙවිය අහනවා ඇවිල්ලා, ස්වාමීනි ඔය කියපු අය අතරෙන් කවුද හරියටම කිව්වේ, හොඳටම කිව්වේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත පින්වත් දෙවිඳ, ඔය සියලු දෙනාම ඉතාමත්ම යහපත් කරුණ තමයි කිව්වේ කියලා. ඔය ඔක්කොම කියපු කාරණා හරියටම හරි කියලා. මගේ අදහසත් අහගන්න කියලා.
ඔය කියපුවත් හරි කියන. ඒ වගේම මටත් තියෙනවා අදහසක් කියන්න ඒක අහගන්න කියන. බුදුරජාණන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන කෙනත් දුකසේ ජීවත් වෙලා ධර්මයේ හැසිරෙන කෙනෙක් දුකසේ ජීවත් වෙලා අඹ දරුවන්වත් පෝෂණය කරගෙන සුළු දෙයක් තියෙද්දිත් දන් දෙනවා නම් ධර්මයේ හැසිරෙන කෙනෙක් දුකසේ ජීවත් වෙලා මහා සැපසේ නෙවෙයි දුකසේ ජීවත් වෙලා දරුවොත් පෝෂණය කරගෙන මොකද වෙන්නේ සුළු දෙයක් තියෙද්දි දාන දෙනවා නම් අන්නේ දානේ දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂයකට වඩා වටිනවා කියන්නේ දහස් ගාණක් වියදම් කරලා කරන යාග ලක්ෂයකට වඩා වටිනවා කියනවා අඹු දරුවනුත් පෝෂණය කරගෙන චූටක් තෙද්දි දුකසේ ජීවත් වෙද්දි පුංචි දෙයක් හරි දෙනවා නම් ආන් ඒ දේ දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂයකට වඩා වටිනවා කියනවා දැන් බරන්ද බුදුවරු දානේ අගය කරලාද නැත් බුදුරජාණන් වහන්සේලා දන් දීම වර්ණනා කරලා දන් දීම ආගය කරලා දානෙමයි අග්‍ර දානෙමයි හොඳ කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් බුදුරජාණන්සේගේ අදහස උනේ මොකද්ද? සුළු දෙයක් තියෙද්දි ධර්මයේ හැසිරෙන කෙනා මොකද කරනවා කියන්නේ? අඹ දරුවනුත් පෝෂණය කරගෙන ඒව මගාරින්නේ නෑ අඹ දරුවනුත් පෝෂණය කරගෙන සුළු දෙයක් තියෙද්දි ධර්මයේ හැසිරෙන කෙනා මොකද කරන්නේ? දානෙ දෙනවා කෙනා චූටි දෙයක් අර. එන් ඒ කෙනා කොයි වගේද? ආන් ඒ දේ දහස් ගණන් වියදම් කරලා යම් යාග ලක්ෂයක් කරනවද ඊට වඩා වටිනවා කෙනා. ඒ වෙලාවේ තව දෙවි කෙනෙක් ඇවිල්ලා ඕම් බුදුරජාණන් වහන්සේ ළඟ මෙන්න මෙහෙම ආන මහා වියදම් කරලා මහා ලොකුවට දෙන දාන අර ටිකක් තියෙද්දි දෙන දානේ තරම් වටින්නේ නැත්තේ ඇයි මහා වියදම් කරලා මහා ලොකුවට දෙන දානේ අර චූටක් තියෙද්දි දෙන දානෙට තරම් වටින්නේ නැත්තේ ඇයි කියලා අහන දහස් ගණන් වියදම් කරලා දෙන දාන ලක්ෂයක් දිලින්දෙක් දෙන දානේ 100ට එකක් තරම්වත් වටින්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒ දිව්‍ය පුත්‍රයා අහනවා දානේ ගොඩ වියදම් කරලා දෙන දානේ මහා වියදම් කරලා දෙන දානේ වටින්නේ නැත්තේ ඇයි කියලා අහනවා දිලින්දෙක් දෙන පුංචි දානයක් තරම්. ඊළඟට කියනවා අහනවා දහස් ගණන් වියදම් කරලා දෙන දාන ලක්ෂයකට වඩා දිලින්දෙක් දෙන දානේ 100ට එකක් තරම්වත් අර දාන ලක්ෂේ වටින්නේ නැත්තේයි කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට මෙන්න මෙහෙම දේශනා කරනවා. සමහරු දන් දෙන්නේ වැරදි ක්‍රමයක පීටලයි කියනවා. සමහරු දාන දෙන්නේ කොහමද? වැරදි ක්‍රමයකට පීටලයි කියනවා. සමහරු දාන දෙනවා කියනවා සත්තු මරලා වාද දීලා ශෝක කරවලා දාන දෙනවා කියනවා. කඳුළු වැකුණු මුහුණු ඇතුව දාන දෙනවා කියනවා. දණු මුගුරු ඇතැතිව දාන දෙනවා කියනවා. ඒ දානේ දිලින්දාගේ දාන තරම් වටින්නේ නෑ කියනවා. අර කඳුළු වැකිරෙන ඇස් ඇතිව ඊළඟට වැරදි ක්‍රමයකට සත්තු මරලා දඬු මුගුරු අරගෙන වද දීලා නේද ගහලා බැනලා සැර කරලා දෙන දානේ අර දිලින්දාගේ දානේ තරම් වටින්නේ නෑ කියනවා. ඒ බඳු දාන දහස් ගණනක් වියදම් කරලා කළත් ඒ බඳු දාන දහස් ගණන් වියදම් කරලා ලක්ෂ ගාණක් කළත්
දාස් ගානක් වියදම් කරලා ඒ වගේ දාන ලක්ෂ ගානක් කළත් ඒක අර දිලින්දගේ දානෙන් 100ට එකක් තරම්වත් වටින්නේ නෑ කියනවා. එහෙනම් ඕම් බලාගෙන දාන දෙන්නේ අර ධාර්මිකව හොයලා ධාර්මිකව දෙන්න ඕනේ. අධාර්මිකව හොයලා දුන්නට වැඩක් නෑ කියනවා. දැන් ඔය අපි දකිනව නේද සමහර දංශ බෞද්ධ කොඩි පොළවේ ගා ගහ පාර යන මිනිසුන්ව බලෙන් නවත්තලා එහෙම කොහෙද අපෙනුත් එක බීලා යන්න කියලා නේද? ඊළඟට ඒ මිනිස්සු සමාජයේ බෞද්ධ කොඩිය පොළවේ ගගා පුංචියෝ දාන දෙන්නේ අහන්න බැරි සින්දු දාගෙනනේ. සමහර විට හොව්ව සාල්ලි හොයපු ක්‍රමේ වැරදි විදිහක් නේද? සමහර විට ගමේ වැරදි වැඩ කරන කෙනා තමයි දාන්දලේ ප්‍රධානියා ප්‍රධාන අනුග්‍රහයකයා නේද? එහෙම වුණොත් ඒක හරියන්නේ නෑ. ධාර්මිකව හොයන්න ඕනේ. වාද දෙන්නේ නැතුව හොයන්න ඕනේ. දඬු මුගුරු ගන්නේ නැතුව කරන්න ඕනේ. ඇස්වල කඳුළු පුරෝගන දෙන්න හොඳ නෑ. මොකද වෙන්නේ? සත්තු මරලා වාද දීලා ශෝක කරවලා කඳුළු වැකිච්ච වැකෙන මූණු ඇතුව දඬු මුගුරු ඇතතිව දාන දෙන්න හොඳ නෑ කියනවා. දාන දෙන්න ඕනේ කොහොමද? දාන දෙන්න ඕනේ මහා කරුණා මෛත්‍රියෙන්. පින ගැන හිතලා කර්ම කර්මඵල ගැන විශ්වාස කරගෙන නේද? ආයේ දානෙ දෙන්න ඕනේ කියනවා. ආන් ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. අර දාන ලක්ෂයකට වඩා දහස් ගණනක් වියදම් කරලා දෙන දානේ ලක්ෂයකට වඩා දිලින්දෙක් දෙන පුංචි දානේ වටින්නේ එකයි කියනවා. දිලින්දෙක් දෙන පුංචි දානේ වටින්නේ එකයි කියනවා. එයි එයා දඬු මුගුරු අරගෙන නෙවෙයි දෙන්නේ, සත්තු මරලා නෙවෙයි දෙන්නේ, කඳුළු වැකෙන මුහුණෙන් නෙවෙයි දෙන්නේ, කාවවත් පීඩාවටපත් කරලා නෙවෙයි දෙන්නේ කියනවා. බොහොම සතුටෙන් ගෞරවයෙන් දෙන්නේ කියනවා. වැඩිහිටියන්ට කීකරු වෙලා වැඩිහිටියෝ කියන දේ අහලා නේ ගුණධර්ම හදාගෙන වැරදි අදහසකින් නැතුව සත්පුරුස අදහසකින් යහපතක් කරන අදහසින්ම බොහෝ දෙනෙකුට සැපසලසන අදහසින්ම තමයි කන බොන දෙයක් උනත් දෙනවා කියන්නේ. එහෙනම් ඔය දන්සල් දෙනකොට එහෙම පරිස්සම් වෙන්න ඕනේ. මහත්ඵල මහානිසංස පින් රැස් වෙන්න නම් ඒක හරියටම දෙන්න ඕනේ. දෙන විදිහ වැරදුනොත් මොකද වෙන්නේ? දාන දෙන ක්‍රමේ වැරදුනොත් ඒක දිලින්දගේ පුංචි දානේ තරම්වත් වටින්නේ නෑ කියනවා. දිලින්දගේ පුංචි දානේ තරම්වත් වටින්නේ නෑ කියනවා. ඒ නිසා අපි හොඳට හිතා දාගන්න ඕනේ. හොඳට පරිස්සම වෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි හොඳට සතුට වෙන්න ඕනේ. මේ මච්චරිය සූත්‍රය ඔබ ඇහුවේ දේශනාව මොකද්ද? මච්චරිය සූත්‍රය. මච්චරිය සූත්‍රය ඇසුරු කරගෙන තමයි අපි අද ධර්ම දේශනාව කළේ නේ. එතකොට මේකෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේ මොකක්ද? අපේ ජීවිතයට ගන්න පුළුවන් දේ මේ දිව්‍ය පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියපුවත් බුදුරජාණන් වහන්සේ ඒවාට හරියන්න දීපු උත්තරෙත් එක්ක බලනකොට මොකද්ද අපිට ගන්න තියෙන කාරණාව? දාන දීම ගැන තමයි කියන්නේ නේ. ටිකක් තියෙන කොටත් දෙන්න ඕනේ කියනවා. ගොඩක් තියෙද්දි විතරක් නෙවෙයි කියනවා. ටිකක් තියෙද්දි දෙන්න ඕනේ කියනවා. එතකොටත් දෙන්න ඕනේ කියනවා. ගොඩක් තියෙද්දි කොහොමද දෙන්න ඕනේ කියනවා. නැති වෙලාවෙත් දෙන්න ඕනේ කියනවා. තියෙන වෙලාවෙත් දෙන්න ඕනේ කියනවා. ඊළඟට හොඳට අසත්පුරුෂ ගති නැතුව සත්පුරුෂෙක් විදියට දන් දෙන්න ඕනේ කියලා. මේ ඔක්කොම අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන කෙනෙක්
दुखसे जीवत तेला अमुदरुनु पोषने करगन चूटक तेदी यमक देनवदे एक दहस गणनक वियदं करला देन याग करन याग लक्षेकट वडा दान लक्षेकट वडा वटिनोके එතකොට තව දිව්‍ය පුත්‍රයෙක් ඇහුවා මොකද්ද? එහෙම දෙන මහා දානෙට වඩා දිලින්දගේ දානෙයි වටින්නේ කියලා. එතකොට කියනවා මහා යාගේ මහා දානෙ පීඩාවටපත් කරලානම් දුකටපත් කරලානම් දඬු මුගුරු අරගෙනනම් හිංසාවටපත් කරලානම් කඳුරු වැකෙන නෙතින්නම් දෙන්නේ ඒකේනා දෙන දානේ අර දිලින්දා දෙන පුංචි දානේ තරම් වටින්නේ නෑ කියනවා දිලින්දා දෙන පුංචි දානේ තරම් වටින්නේ නෑ කියනවා එතකොට මේ පින්වතුන් හොඳට අදිස්ථාන කරන්න ඕන මොකක් මම තියෙන කොටත් දෙනවා නැතුවමත් දෙනවා මට පුළුවන් හැටියට දානේ දෙනවා පුළුවන් හැටියට තියෙන තියෙන හැටියට දෙනවා බැරි වෙලාවත් දෙන්න නැත් දීපු එක අනුමෝදන් වෙනවා හැබැයි දෙන එකට දොස් කියන්න හොඳද දොස් කියන්න හොඳ නැහැ දොස් කියලා ආයේ වෙන වැඩ හිතා ගන්නවා බෑනේ මතකනේ දෙන එකට දොස් කියලා අර අම්මෙකුයි දුවලා දෙන්නෙකුයි චෛත්‍යයක් වඳින්න ගියා ලෑස්ති වුණා මල් කඩාගෙන එතකොට ඒ සුවඳ දුම් අරගෙන චෛත්‍යයක් වන්දනා කරන්න යන්න ලෑස්ති වුණා අම්මයි දුවලා දෙන්නයි ඕන්න ඒ ආස්සේ ලෑස්තිලා ඔක්කොම කරලා ගෙයින් එළියට එනකොට තාත්තා කොහෙද ඉඳලා ආවා කොහෙද යන්නේ කියලා මේක සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන්සේගේ කාලේ. කොහෙද ඌ යන්නේ කියලා. අපි මේ ධාතු තැම්පත් කරලා තියෙන චෛත්‍යයක් වඳින්න යන්න කියලා කිව්වා. හා හා කොහෙවත් යන්නේ නැහැ. ඔය ගෙදරට ලයිට පියව්. හැමදාම යන්න පටන් ගත්තා මෙතන චෛත්‍ය වන්දනාවට. ඌන් මෙහෙට ලයින් නැතුව කියලා බෑන්න තාත්තා. දැන් ඉතින් තාත්තාව ඉක්මවා යන්න බෑ. ස්වාමියා ඉක්මවා යන්න බෑ. මේ කටි ඉතින් ආයකට එක කියන්න ගියෙත් නෑ බිම් බලාගත්තා අනේ ඉතින් කමන්නේ එහෙත් බුදුන් මෙහෙත් බුදුන් කියලා ගෙදර බුද්ධ පූජා තිබ්බා හිත සෞතු කරගත්තේ නෑ බැන බැන ගිහින් නෙමෙයි තිබ්බේ කමන්නේ ඉතින් එපයි කියනවා නම් මා කරන්නද ඈ කමන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ මේවා දන්නවනේ අපි ඉතින් ඔබ වහන්සේ කොහේ හිටියත් බුදු ගුණ දරනවානේ කියලා මොකද කළේ ඕම් ගෙදරදී පූජා කළා. ඔච්චරයි සීත උනේ ඉතින් කලක් ගියා. අර තාත්තා මාලා දුවලා දෙන්නත් මාලා බිරිඳත් මාලා. ඕම එලා වුණ ගෞතම බුද්ධ ශාසනේ ආවා. මුගලන් මහරහතන් වහන්සේ දවසක් මොකද කරන්නේ? කැලෑවකින් යනකොට දකින්න මේ කැලෑව ළඟ පිරිතෙක් ඒ පෙරේතයාට තියෙන්නේ ඕ ඌරු කට ඒ ඌරු කට දෙපැත්තෙන් මොකද වෙන්නේ පණුවයක් කරනවා ඊට පස්සේ කීතු කීතු කපනවා කට්ටියක් තව පෙරේතිය වගේ කපන තැන් වලට ලුණු ඊනවා මොනවද වෙන්නේ මිරිස් කොටනවා එදකොට මුගලන් ස්වාමීන් වහන්සේ ආනවා ඔය මොකද ඔහොම උනේ මෙහෙම උනේ චෛත්‍ය වන්දනා කරන්න යන්න එපයි කියලා. මං කාශ්‍යප බුද්ධ කාලේ චෛත්‍ය වන්දනා කරන්න යන්න ආදපු මගේ නෝනටයි ළමයි දෙන්නටයි දවසක් චෛත්‍ය වන්දින්න යන්න දුන්නේ නැහැ. ගෙදරටලා ඉන්න කිව්වා. ආන් පිනක් කරන්න නොදුන්න කමට මොකද උනේ? මට මෙහෙම උනේ කියන. එපයි කිව්වා කිව්වා. හැබැයි මේ එපයි කිව්වේ විමසලා නැත්තම් නොවිමසාද නොවිමසානේ පින කරන්න දුන්නේ නැහැ එතකොට දැන් ඔන්න මහා දබවැස්සේ
ඌන් යන්න හැදුවොත් අකුණු ගගහා යන වෙලාවක දැන් මේ අකුණු ගහනවා වෙන වෙලාවක යන්න කිව්වොත් ඒක බාධාවක් නෙවෙයි, ඒක පාප කර්මයක් නෙවෙයි, අර කේව නෑ දුෂ්ට සිතින් කිව්වේ යන්නේ නෑ කියලා. ඒතරේ දුෂ්ට සිතින් කියප එකයි වැරද්ද උනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නැත්තම් ආයේ ඔන්න හැන්දෑවේ ගිනි රෑ 12ට විතර ආකුණු ගගහා වයිද්දි මම මේ චෛත්‍ය වැඳලා එන්න යන්න කියනකොට පොඩක් ඉන්න ඒට උදේ යන්න බැරිය කියනකොට අපායයි කියලා කියන්න එපා. එතනදි කරුණ විමසලයි එපා කිව්වේ නේද? හැබැයි දුෂ්ට සිතින් කිව්වොත් පෞරස් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ මනුස්සයා කියන අපරේතයා ඕම් ඕකයි මට වෙච්ච වැරැද්ද කියනවා. දැන් බුද්ධාන්තර කල්පයක් වෙනවා කියලා. ඒ කියන්නේ කාශ්‍යප බුදුරණන්සේ පිරිනිවන් පාපු දවසේ නම් මේ බුදුරණන්සේ පහළ වෙනකන් අතර කාලේ මම පෙරේතෙක් කියනවා. මම මැරිලා අපාය යන්න ඉන්නේ කියනවා. අපාය ගියාපම මීට වඩා දුකයි කියනවා. මම මේ කල්පනා කර කර ඉන්නේ කවදාද මං චෛත්‍ය වන්දනා කරන්න මනුස්ස ලෝකේ එන්නේ? ආයේ නම් මම මෙහෙම කියන්නේ නෑ, කාටවත් චෛත්‍ය වන්දනාවකට බාධා කරන්නේ නෑ. මමත් මනුස්ස ලෝකේ ඇවිල්ලා චෛත්‍ය වන්දනා කරනවා කියලා ඔන්න කිව්වා කියලා කියනවලු. ඔය පේනවද තුන් දෙනෙක් උඩින් යනවා කියලාවලු. ඊට පස්සේ මුගලන් මහරහතන්සේ කිව්වලු ඔව් කියලා. ඒ යන්නේ දිව්‍යාංගනාව තුන් දෙනෙක් කිව්වලු. ඒ ඇවිල්ලා මං එපා කියද්දි gedara kīkaru වෙලා ඉඳලා gedara බුදුන්ට මල් පහම් පූජා කරපු පිනට ඔය මගේ නෝනයි ළමයි දෙන්නයි දිව්‍යාංගනාව වෙලා ඉපදිලා ඔය උඩින් යන්නේ කිව්වලු. අනේ මමත් මේ බලන් ඉන්නේ අපායෙන් නිදහසලා යම් දවසක මනුස්ස ලෝකේ ඇවිල්ලා චෛත්‍ය වන්දනා කරන්න කවද්ද යන්නේ කියලා. ආයේ නම් මම චෛත්‍ය වඳින්න එපා කියන්නේ නෑ, පින් කරන්න එපා කියන්නේ නෑ කියලා පෙරේතයා පසුතැවුණා කියලා. එතකොට එහෙනම් පිනට බාධා කරන්න හොඳ නෑ, පින් කරන්නම ඕනේ. පුංචි උනත් පින අපි කරන්න ඕනේද නැද්ද? ලොකු කුඩා කියලා නෑ, පිනමයි රැස් කරන්න ඕනේ. ඇයි ඒ පින රැස් කරන්නේ? පින රැස් කරන්නේ පින අපට සැප ගේන නිසා. පින මොනවද ගේන්නේ? සැප ගේන නිසා පින රැස් කරන්න ඕනේ. පින ඒකාන්තයෙන් අපට සැප ගේනවා. එහෙමනම් පින්වත්නි, ඔබයි අපයි අද දවසේ ධර්ම දානයක් සිද්ධ කළා. ඒ ධර්ම දානේ පින රැස් වුණාද නැද්ද? රැස් වුණා. දානයන් අතර අග්‍රම දානය මොකද්ද? ධර්ම දානය. එහෙනම් තියෙද්දි දන් දෙන්න ඕනේ, නැතුවමත් දන් දෙන්න ඕනේ. ආන් මේ ධර්ම දානය ගැන හිත පහදවා ගන්න ඕනේ. මේ ධර්ම දානමේ පිනට ඔබට සංසාරේ යන්න ඉස්සර යනකොට ඉක්මනටම ධර්ම අවබෝධය ලැබෙයිද නැත්? ඉක්මනටම ධර්ම අවබෝධය ලැබෙනවා. ධර්මයේ ඇහෙන්නේ නැති පිරිසකටත්, ධර්මයේ ඇහෙන පිරිසකටත්, මේ දෙගොල්ලන්ටම ධර්මය ඇහෙන්න සැලැස්සුවට. එහෙමනම් ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා.